මේ රජයේ සියලු දේම අයින් වෙලා ව්‍යාර පුද්ලින්සිරදීලව ්‍යාමන කරන්න ඕනකෙනෙක්. අපිදන්න මේරටේ වෙච්ච ේවල් මෙරටේ පුද්ජලිකංශය කොච්චර වගකීමෙන් ක්‍රියා කරවාති කියලා ඔයව නෙවෙයි. අපි දැක්කා මේ කෝමති කියලා ටයිල් ඒ තිකාර හදිතිචලලා හසිරිච හැටි සිමන්ති කා තිකාරය හැ ඇතිචල හසිරිච හටි තුුණෙකි නගත්තත් කෝටිකන ලාබෝපෙව්වා. අනි වාර්ෙන්ම පුද්ජලිකංශයේයට ව්‍යාපා දෙනවනක් ක්තිමමාත. අතිශේ ශක්තිමත් නි්‍යයාාමන ක්‍රාවලයක්ක් න්‍යාමන අධිකාරි ප්‍රමාණයක් ස්වාදීනව තිබිය යුතු මයි ඇබආණඩුවමක කරන දැන් තියන නි්‍යාමණ අධිකාරි වලටත් උදාරන කට මහජනුපෙිතා කොස්මනයටටත් පහර දෙන බිඳ දමනෝ ඒ දුරවල කන්න දේශපාලන කරණය කරනු. ඒ වගේම නිදහස් තරගේයටට දියයුතුයි. දැන් අෝසි එක ගේන්න වෙලාවේ දෙදහස් දිකේදී අපිට කිව්වේ සිපෙට්කෝ එකත් එක්ක තරග කල්ලා අඩ ිල ලැබෙනවා කිය. ඒ යතාත්තවාදීව ගත්තොත් එහෙම වෙලා නෑ. හැබැයි තර්කයක් හැටියට සයිදධාතිකව ගත්වොත් ිපෙට්කෝ එකයි අෝයකයි තෙල්ෙකු නන්න ගෙල්ලා තරග කල්ලා අඩ මිල අපි ලබෙන් නොිට මි ලිෙනනේ. යි ආ්ඩුවඒව නියාමනයගන්නවා ආ්ඩ ආධිකලාබෝපයනවා. අද ආණ්ඩුවම ගෙලා දයන රුපියල් සීය හැත්තට පෙටරල් ලීටරගින් දීසල්ලිටරයකින් ගන්න කියලා අආඩුවම කෙල්තියෙන. තර මේ විදිහයට ආණ්ඩුව මේවයින් බදු ගහ ලහබෝපයන්න ගියාම මේවට සිනෝපෙක්නෙවේ කවුරුාවල්ත්. මහජනයට අඩුමිලට නල් ලැබෙන්නේ නෑ නිකං ෂෙට්ටික බෙදල දෙනක විතරයි වෙන් හැබැ ක්තරා දෙයක්වෙයි මොකක්ද අඩුමගානෙ කෙටි කලකට මෙ තෙල් ගෙන්නීමේදී ආනයනේදී යන ඩොලර් බිල යම් ප්‍රමාණක සහනයක් ලැබේ. නමුත් රජය විධිමත් නයාමණයක් තියනවාවම් තරද කාරීත්තුවයට ඉඩ දෙවනම් ඔය ඇමරිකා එක්ෂක් ජනපතය වගේ රටවල් කරනවා වගේ ඇත්තවසෙම මේ ක්‍රියාවලියෙන් යම් සහනයක් ජනතාවට ලැබෙන් නියමිත. ඒ ප ඒවගේම රජයේ ආයතනවල බරහකුළුවන් වන්න මේ තැන තැනනිින් අරගෙන අතනින් අරගෙන මෙතැනිින් අරගෙන ක්ෂ ස්ථාව ී ලංක ෙලිකෝම් විකුුණා නෙේ කරන්නඩෝන්. මුළු රජයක් හැටියයට කත යුතු කන්නෙ. ඒසඳාවච්ච විදිමත් යෝජනාවක් අප ඉදිරිපත් කළ. අප අදලස්තුන්ගනි සේනාන්ක නොත් ඉදිරිපත් කළ ඒවගේම අපි මූලගත්වය දරපු ආර්ථක ස්ා කන මි නුත් ඉදිරිපත් කළ මොකක්ද ක්‍රමවේද. දෙදස් දෙසීයක් ව රාජ්‍යායතන කළමනා කරන විගණනයකට ලක්කල්ලා හලදාන්න ඕන යතන මොනවද එකතු කරන්න ඕන ආයතන මොනවද කඩා කරන්න ඕනනායතන මොනවද පවත්වා ග යුතු ආයතන ොවද පුද්ලි කරණ කළ ුතු ආයතන ොවාද කියෙලා විද්‍යාත්මක ක්‍රවේදයකට එක කරන්න. එතනදී සේවකොත් එක්ක සාකච්ඡාව කරගෙන යන්න ජනතාවත් එෙක්ක සාකච්චාව කරගෙන යන්න එම රතු මග තු තු න්හතරද පත් කල්. රක් මිටුවක් කියල ඒ කමිටුවේ තීරණ නිවෙේ මෙතෙදදි වැදගත් මැදිහත් ක්‍රියාවලිය. එක මුදල මාත්‍යංශයට පහසුවයෙන්ම කරන්න පුළන් දෙය. බැරණම් කියන්න අපි කරලා දෙන්න. ඊළඟට මේ පහොස් ලක්ෂයක් පමණවන රජයේ සේවකයෝ. මුළු සේවකහින්ටම මේ නිකං අෞුරදුපාක නිවඩුවත් දීලා ගෙදරයන කියන්නතුූ අත්‍යාවශ්‍යම සේවකෝ ටි කෞුද අනවශ්‍ය කිය අත්‍යවශ්‍ය නෝන සේවකෝ කවුද අනවශ්‍ය සේවකෝ අතිරික්ත කෞද කියලා අඳුනාගෙන නුව පතිපති හදල ඕන ක්‍රිය කර මනතු අවුරුදු පාහක නිවාඩුව දුන්නම කට්ටේ ඔක්ොම ෙදරෙනන. ආරක්ෂක හමුදාවල්ල සැනගාඩු කරන්නක වූහම. ආරක්ෂක හමුදාවල කෑම පත කපල. ආරක්ෂක හමුදාවල පහසුකන් පපලලා ආරක්ෂක හමුදගෙනනිල්ලම මර්ධනය කිරීලට යෝගෙන ොකදගන ද වාර්තාාවලලා න ටට පෞග අවරදගඇදරට සි හයදාහක් සේවේල හරලා ගිහිතිෙන. අවි දැරු අවි පුහුණුව ලැබූ පිරිස්. මේකද විද්‍යහත්මක ක්‍රමවේදේ. මේ කොහටද යන්නේ මේ යන්න ෘතිය පුහුණුවටද මේ යන්නේ ව්‍යාපාර කරන්නද මෙය යන්නේ ගොල්පොල්ලා දන්නද මෙ යන්නේ පාතල්ලෝකෙටද. මේක තමයි මේ වගේ අවිද්‍යාත්මක ක්‍රමවේදවලින් ඇතිවෙන භයානක ප්‍රතිඵල්. එ නිසා රාජ්‍යාතන සසා රාජ්‍ය සේවකෑ සම්බන්ධෙන් විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුගමනය කරන්න කියලා අපි බොහොම පැහැදිලිව කියනවා. ඒ වගේම යම්ම ආතන පුද්ජලිකාංශර දෙනකට මේ සල්ලි බලම දීලාහරයන්න ඒක හොඳම උදදාරන ටෙිකොම් ආයතන ෙලිකොම ආතන දා පුද්ලි කරණයරන වෙලාවේ න්ටකට ජානය දෙනවෙලා ලොකු විරුත්ා ක්ව හැබැයිට තනය ඒ ටෙලිකොම්ම ආයතනේ ගුණාත්මක භාාව ඉහලට නිච්චා තාක්ෂණික වශයෙන් උත්තිහටගෙනනිච්චා. ඒ වගේම කලම නාතරණය වශයෙන් උත්තිහට ගෙනනිච්චා. ඊට පස්සෙ මොකොද කළින්ට ආයතනේ විද්‍යායක ඇයට ීසා බලපත්‍රය බලෙම්ම නොදී හිටියා රාජපක් ෂාණ්ඩුව එහෙම බලෙන්තම ඔවුන්ගේ කොට සුදුරාගත්තේ එම තමයිඋනේ ඒකන් තමයි ටෙිකොම් ආතනෙ බිඳ වැටීමැරැමුණේ හිලාටමකොද ුණනේ පහුගිය කාලෙත් පුළා අපේ යහපාලන කාලෙත් මෙ මේ කාලෙත් ගොටබේ කාලෙත් අනවශ්‍ය ආයෝජන කරලා එආයෝජන ප්‍රතිඵල හැටියට අද ටෙලිකොම් අතනය බිලියන පනස් පහක දැවන්ත නනායකදකට මූුණ දීලතිර තිස්සට දක්වා අඩුලා කියවා එක මයි හේතුව හැටිට දැන්ගේෙන. ඉතිං ටැලිකොම් ආයතනය හෝ වෙනත් ආයතන වල මේ පුද්ජලිකරණය කන්නකොට මේවා දියුණු කරන්න ඕන කොහොමද දියුණු කරල ඉදිරියට ගෙනයන්න වගකීම රන්න කොද සේවකින්ගේ රැකයාාසු රක්ෂත භාවය කොහොමද සවකින් කොහොමද පවත්ව ගැනෙන සි මධ්‍යයනකින් තොරෝ තමයි මේ කටයුතු අද සිතුකරගෙනය නිසා ඒ වගේම යම්යම අවශ්‍යතාාව මතු වෙද්දී මේ රාජ්‍යායතන ඕනේ නවා. ඒකත් මටගටාගත යුතුයි. අපට මතකයි පාසල්ල වලට වෆයි පහසුක දෙන්න කිව්වම ඔය පුද්ජලිකාන්සේ කවුරුත් පස හපු එලාවේ ශ්‍රී ලංක ටෙලිකොම් මයි ඒ පාසල් වලට නොමිලේ වගේ ඉතා සුළුගානකට මේ වයිෆයි පහසුකම ඒවගේම අ කේබල් පහසුකම ලබා දුන්නේ. ඒවගේ ජාතික රක්ෂණ සංස්ථාවතම ශ්‍ර ලංකා රක්ෂ සස්ථාව සුරක්ෂාවනි රක්ෂණ ්‍රියාලියට පුද්ජලි සමමාගන් ආපු එලාවේ ඉතා අඩුගානකට ඒ සසිසුස් රක්ෂණය කල්ලා දුන්නේ. එනිසා මතකතයාගණ්ඩ මේ මේ ආයතන යම් ආකාරයකට රටේ සෞඛ්‍ය එවගේම සුබසාධන අධ්‍යාපන ශේෂ්්‍රවල විශාල වටිනාකම් එකතු කල්ල තියෙන එක මේ ආයතන පිළිබඳ කතා කරද්දි කියන්න ඩොන්න. එ ඒ නිසා අපි විශ්වාස කරන්නේ සියලුම රාජ්‍යායතන පුද්ලි කරය කළ රජේ නි්‍යාමන අධිකාරයක් වියයුතු කියෙන කතාව අපිකිස්සේත් පිළිගන්න. ඒගේ මේත් ජාතික සම්පත් මේවා පරණ සෝවියට් පන්නේ ක්‍රමහැටියට පවත්තා ගත යුතුයි කියන ඒ පැණි ෝෂවික් තර්ක අපි පිළිගන්නන්නෙත් නෑ. මේ ආයතන පිළිබඳව විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුගමනය කළ යුතුයි. එක් ඒක ආයතනය වෙනවෙන සල ක්‍රියා කළ යුතුයි කියන එක තමයි අපි කියන්නේ. ඒ වගේම විශේෂ මුෘත්ය සම්තිවලටත් අප කාරුණික ඉල්ලිීමමක්කන්නනවා මහජනයයි තාමත්ම වේදනාවට පත්වෙලායිඉන්නේ. ේදනාවට පත්වෙලා ඉන්න අපේ ජනතාව තවත් වේදනාවට පත්ව දුකට පත්වෙන ආකාරයට නෙවෙයි ඔ ෘතිය සමිති ක්‍රියාමාර්ග ගතයුත්තේ ඒවගේම ඇතැම් රාජ්‍යායතනවල ෘත්තිය සමිති ආණ්ඩුවට එකට එක කිරීම සඳහා තමන්ගේ බලය පාවිච්චි කරන්න උත්සාහ ක ආකාරය අපිට පේනවා ඒකෙන් මතකතියාගන්න විතා බලගතු ආණ්ඩුවක් පලවාහරපු ජනතාවක් මේ රටේ ඉන්න ඒ ඒ ජනතාවට ෘතිය සමිති ජත් ඒ විදිහටම ක්‍රා කරන්න බැරි වෙනෑ. එනිසා මේ ජනතාව දිනාගැනිමින්. ජනතාවත් එක කතා කරමින් කටයුතු කරන ොමිසක් බල අරගල ආකාරයට කටයුතු නොකොට තමන්ගේ උත්තිය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනහිදින්න කියන එක කියන අතරේ මේ උත්තිය සමිති ඇතුළු සියලු දෙනා එක්ක විධමත් සාකච්ඡා ක්‍රියාදාමයකට රජය පිවිසිය යුතුයි. එවගේම තමන් කරන්න යනදේ පිළිබඳ විධමත් ප්‍රකාශනයක් ඉදිරිපත් කර යුතුයි කියන එක අපි ප්‍රශ කනස. ඒ වගේම විශේෂයෙන්ම බෝහම පැදිලිහ ප්‍රකාශ කල්ලා තියෙනවා මුල්ඇර මුදලත් ආණ්ඩුවේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳව තියෙන බලගතු සැකේ අවිශ්වාසය සහ දූෂණය පිබඳව වාර්තා ඉනිසා මේවා විෘත කරන්න කියන එක. මේ තොරතුරු හම ලබා දෙන්න කිය එක එක අයමි එකකත් කියල න ය අයම එක එක කෑල්ලා කියන්නේ ඉතුරටිය කියන්නේ ඒ ඒ කෑලි ඇත්තටම අF එක අවශ්‍යතා නිමේ මේරට ජනතාවගේ අව්‍යත ජනතාවගේ අව්‍යතා හැටියට සල කලා ක්‍රියා කරන්න ඕන්. එනිසා තවදදුරටත් රජයට යාකාරයට ක්‍රියාත්මක වන්න බෑ එනිසා මේ අයම්F එක පෙන්න්න ලහු ආණ්ඩුව කඩා වැටන කියලා බයවද්ද ලහු බඩුමිල කඩා නවත්න්න බෑ කියන කටයතුලින් කටයුතු කරන්න බෑ වගේම අපි මේ සේවා නවත්තනො මේවා අඩාලකරනවා කියන්න තර්ජනයෙන් උත්තේ සමිටිවල එහෙමත් මේ රට කරන්න බෑ මේවා විද්‍ය සියම් අවබෝධයකින්ෙන් යුතු එකඟ තාවයකින් යුතු ද්‍යාත්මකව සිදු කළ යුතු දැකේනෙක අපි අවධාරණය කරන්න.